එවගේමයි එදා අපි ගෙන ගිය සංවර්ධන වැඩ සියල්ලක්ම ඒ ව්‍යාපෘති මේ අය නතර කර අපි ආවට පස්සේ අපේ අපි පරාජය වුණාට පස්සේ ඒ නතර වීම නිසා ආර්ථිකය කඩා වැටුණා. කොන්ත්‍රාත්කරුවන් ඒ උපකොන්ත්‍රාත්කරුවන් සැපයුම් කරුවන් ඒ සියලු දෙනාම අතරමං වුණා. එයාගේ ව්‍යාපාර නැති වුණා. ඒ වගේම ඍජුවම ඒ වගේ රැකියා කරපු ලක්ෂ 4ක පමණ රැකියාවන් අහිමි වුණා. වගේම ඒ අධිවේගී මාර්ග අපි ඉවර කරන්න තිබුණේ හුඟක් ඉස්සෙල්ලා කුරුණෑගල හරහා නුවරට. ඒවා නතර වෙලා ඒ නතර කිරීම හින්දා ආර්ථිකය කඩා වැටුණා. නැවතත් මෙයාගේ අදූරදර්ශී වැඩ නිසා අපි වැවිලි කර්මාන්තය අතින් හමුණු විදේශ විනිමය අඩු වුණා. අපේ දේශීය කර්මාන්තකරුවා කඩා වැටුණා. අද මම නාත්තණ්ඩිය ප්‍රදේශයේ ඒ රැස්වීමට යන අවස්ථාවේ නැවතිලා එක් ස්ථානයක මම ඒ ප්‍රදේශවාසී එතන හිටි කට්ටියත් සමඟ කතා කරාම ඒ කාඩ්බෝඩ් හදන ෆැක්ටරි එකක් කර්මාන්ත ශාලාවක් එතන 120 දෙනෙක් වැඩ කළා තිබෙනවා. නමුත් චීනෙන් අඩුවට කාඩ්බෝඩ් ගෙනල්ලා ඒ අයගේ ඒ නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නතර වෙලා අද 20 දෙනෙක් පමණයි වැඩ කරන්නේ. මෙන්න මේ වගේ අදූරදර්ශී දේශීය ගෝවියා කෙරෙහි දේශීය වැවිලිකරුවා කෙරෙහි දේශීය කර්මාන්තකරුවා කෙරෙහි කිසිම අවධානයක් මේ අය යොමු කරේ නැහැ. නමුත් අපේ රජයක් තුල අපි දේශීය ගෝවියා දේශීය වැවිලිකරුවා දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම ජාතික අවධානය යොමු කරනවායි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. අපි කර්මාන්ත ව්‍යාපාර දියුණු කරන්නට තමයි විශාල බදු සහන අපි ලබා දීලා තියෙන්නේ. අද තියෙන සංකීර්ණ බදු ක්‍රම අහක් කළා, විවිධ බදු ක්‍රම ඉවත් කළා, සම්පූර්ණයෙන්ම සරල බදු ක්‍රමයක් හරහා ව්‍යාපාරිකයා දිරිමත් කරන්නට ඒ වගේම නිෂ්පාදනය වැඩි කරන්නට ආයෝජන වැඩි කරන්නට පාරිභෝජනය වැඩි කරන්නට එය හරහා ආර්ථිකය දියුණු කරන්නට ඒ හේතුවෙන් තමයි අපි සරල බදු ක්‍රමයක් ඉදිරිපත් කළ තිබෙන්නේ. මේ හේතුව නිසා රාජ්‍ය ආදායමත් වැඩි වෙනවා. ඒ වගේම අපි අපේ මේ සැලැස්ම හරහා අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කරලා තියෙනවා ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන්. තවමත් අපේ 70%ක් පමණ ඉන්නේ ග්‍රාමීය ජනතාව. ඒ ග්‍රාමීය ප්‍රදේශවල පාරවල් දියුණු කරන්නට, මංමාවත් දියුණු කරන්නට, විශේෂයෙන්ම පානීය ජලය ලබා දෙන්නට. පානීය ජලය නැති නිසා, පිරිසිදු පානීය ජලය නැති නිසා අපි දන්නවා වකුගඩු රෝගය වැනි රෝග විශාල ප්‍රදේශවල පැතිරිලා තියෙනවා. ඒ වගේම කසල කළමනාකරණය, වගේම පරිසරය ආරක්ෂා කිරීම මෙවැනි ග්‍රාමීය විශේෂ පාසල් දියුණු කරගෙනම සෞඛ්‍ය දියුණු කිරීම මෙවට විශේෂ අවධානයක් අපි යොමු කරලා තියෙනවා අපි ප්‍රතිපත්ති තුළ. ඒ වගේම තමුන්නාන්සේලා අධ්‍යාපනය වෙනුවෙන් මුනා සදන්නවා තමුන්නාන්සේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හැමතිස්සෙම
තමුන් ආසල විශාල අවධානයක් යොමු කරන අය. ඒ නිසා අද ලක්ෂ දෙකක පමණ දරු දැරියන් උසස් පෙළ සමත් වෙනවා. නමුත් එයින් 30,000කට පමණයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. අපි මුල් අවුරුද්දේම විශාල ආයෝජනයක් කරන අධ්‍යාපනය වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් උන්ට ලබා දෙන්න. අපි උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍යයෙකුටම විශ්වවිද්‍යාලයකට ඇතුල් වීමේ අවස්ථාව ලබා දෙනවයි කියන එක මම අවසන්වනවා. ඒ වගේම තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල හරහා අද කලා අංශයෙන් ඉගෙන ගන්න දරුවන්ට පවා තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණයට මාස 6ක් අවුරුද්දක් ඇතුළත කෙටි කාලයක් ඇතුළත අපිට ඕන පුහුණු කරන්නට පුළුවන් හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් සඳහා. අපි මේ විශේෂයෙන්ම මෙවැනි රැකියා වැඩි කරන්නට, විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන්නට මේ තොරතුරු තාක්ෂණයේ, පරිගණක තාක්ෂණයේ එදිලා ඉන්න සමාගම් වලට ඔවුන් ගෙනෙන විදේශ විනිමය සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස් කරලා තිබෙනවා අපි. මේවා දිරි ගන්වන්නට. මේ වගේ විශාල වැඩසටහනක්, ප්‍රායෝගික වැඩසටහනක් තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. එනිසා තමුන්නාන්සේලා දන්නවා අපි අභියෝග බාර අරගෙන අභියෝග ජයගත් අය. තමුන්නාන්සේලා දන්නවා මම මට බාර දුන් වගකීම් 100%ක් මම ඉෂ්ට කර පුද්ගලෙ ආරක්ෂක ලේකම්වරයා හැටියටත්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියටත්. කොළඹ නගරය පමණක් නෙවෙයි, අපි මේ පඩු අස්නුව නගරයත් එදා දියුණු කරා. ඒ වගේම තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් දේශයක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක සනාථ කරමින් මව්බිමට ජය වේවා, පඬුවස්නුවර ජනතාවට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනමින් තමුන්නාන්සේලාට ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.